සුබ මධ්‍යහනක් හයිටියන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 18ක් වෙtti ආසාදිතයයි සැකකරන 133ක් රෝහල් 16ක සෞඛ්‍යට නිවාඩු නැහැ අද සිට අත්‍යවශ්‍ය සේවාවක් කොරෝනා ගැන උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් ආණ්ඩුවක් හදන්න ඊශ්‍රායෙල විපක්ෂය සංධානගත වෙයි කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය උපරිම පියවරගෙන තිබෙනවා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා මෙරට තුල කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ආසාදිතයයි සැකකිරීම 133 දෙනෙකු රෝහල් 16ක ප්‍රතිකාර ලැබමින් සිටිනවා මේ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා බිය වීමට නොව අවධානය සිටීම පිණිසයි राज्य परिपालन सुदेश कटेतु सह पलात सभा हा पलात पालन अमात्यांश चक्रलेख्याक निकुत करमीन सेलु आयतन वल्ट अवधारणी करते कोरोना वायरस व्याप्ति वेलक्वीमट गतियतु पियवर संबंधवाय मेपिलिपदव सेलु अमात्यांश लेखम वरुण प्रधान लेखम वरुण डिस्ट्रिक्ट लेखम वरुण सह डिपार्टमेंटु दनुवात करति बिनवा संस्था हा व्यवस्थापित मंडल प्रधानिन मेन्म प्रादेशिक लेखम वरुण हा ग्राम निर्धारिंद एपिलिपद दनुवात करति बवाय राज्य प्रवृत्ति डिपार्टमेंटु पवसान्ने अद राज्य निवाडु दिनयक बवट पत् केरुणेद वायरस व्याप्ति वेलक्वीमटाय සෞඛ්‍ය සේවාවට ඇත් සියලු සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන නු ලබනවා. ඒ අනුව අද දිනේ රජයේ නිවාඩු දිනයක් වුවද සෞඛ්‍ය සේවා සඳහා එය අදාළවන්නේ නැහැ. විදෙස් රටවල් රැසකින් ශ්‍රී ලංකාවට පැමිණීම නතර කර ඇති අතර බ්‍රිතාන්‍ය, බෙල්ජියම හා නෝර්වේ යන රටවල සිට ගුවන් ගමන් සේවාද අද සිට තාවකාලිකව නතර කිරීමට කටයුතු කර තිබෙනවා. ගාල්ල වරාය වෙත පැමිණෙන නැව්වල සිටින මකින්ට මෙරටට ගොඩ බැසීම අද සිට තහනම් කර ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමකේ මහතා පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. ගාලු වරායෙන් එළියට එන දේශවලින් පැමිණෙන අය ගැන සැකසංකා මතුවලා තිබුණේ වරායේ ඉන්න ප්‍රධාන වෛද්‍යවරයෙක් කියන්නේ එහෙම විශේෂිත මේ සැකසංකා වලට වාදින වෙච්ච රටවල් වලින් එන අයව පරීක්ෂණ වලින් තොරව එළියට දාලා නැති බවයි. ඒ නිසා ඒ අය සහතික වුණා ඒ එළියට ගිය කිසි කෙනෙක් මේ හා සම්බන්ධ ආසාදිත තත්ත්වයකට හෝ ඒ ආසන්න තත්ත්වයකටවත් පත්විච්ච කෙනෙකුට ඉඩ දීලා නැහැ කියලා. ඒ සම්පූර්ණයෙන්ම ඒ එන යාත්‍රා වලින් ගොඩබිමට සෙනඟ ගැනීම නතර කරලා තියෙනවා. නිරෝධායන කටයුතු සාර්ථකව ක්‍රියාත්මකයි. යුද හමුදාව මධ්‍යස්ථාන 12ක් ඒ සඳහා පිහිටුවා තිබෙනවා. එම මධ්‍යස්ථානවල සියලු පහසුකම් සහිතවයි නිරෝධායන කටයුතු සිදු කෙරෙන්නේ. එෙහිදී විදේශිකයන් 8 දිනක ඇතුළු 1723 දිනකු නිරෝධායනට ලක් කරනවා. අපි අපේ රටේ ජනතාවට කියන්නේ කරුණා කරලා අපි මේ රෝගේ රටේ පැතිරීම වැළැක්වීම සඳහා ස්වයං විනයකින් කටයුතු කරමු. ඔබ ඔබේ යුතුයකම ඉටු කරන්න. අපි ඒ ගම්වල අයට කියන්නේ කවුරු හරි එහෙම ඇවිල්ලා ඉන්නවා නම් ඒ අයව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින්නේ නැත්තම් අපට දැනුම් දෙන්න අපි හොට්ලයින් දෙකක් දීලා තියෙනවා. පැමිණිලා ඉන්න අයට අපි කියන්නේ කරුණා කරලා තමන්ගේ නිවෙස් වලට වෙලා මේ දවස් 14 ගත කරන්න. ඔබ ගෙදර ඉන්න අයට බෝ කරන්නත් එපා සමාජයට බෝ කරන්නත් එපා. චීනයේ තිබිච්ච විනය චීන ජාතිකය මේ රටේ දසදහස් ගණනක් ඉද්දි ඒ අය අත කරපු විනය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් පිළිපදපු විනය අපේ රටේ ඔය ඉතාලියෙන් ආපු දකුණු කොරියාවෙන් ආපු අපේ සහෝදරින්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා විදේශ රටවල සිට පැමිණ නිරෝධායනයේ නොවේ නිවෙස් වෙත පැමිණි පිරිස් පරීක්ෂා කිරීමේ කටයුතු මෙවන විට ක්‍රියාත්මකයි කහටගස්ත ගිලිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කාර්යාලයේද ප්‍රදේශයේ මෙවැනි පුද්ගලයන් සෑ මෙහෙයුම් සිදු කළා කහටගස්ත ගිලිය පොලිසියද මේ සඳහා දායක වුණා මේ අතර කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී විශේෂ නිරෝධායන වැඩපිළිවෙලක් අද පෙරවරුවේ ක්‍රියාත්මක වුණා. නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා තම විහාරස්ථානයේ ගොඩනැගිලි පරිත්‍යාග කිරීමට පූජ්‍ය ඕමල්පේ සෝබිත ස්වාමින් වහන්සේ කැමැත්ත පළ කළා. ඒ අනුව රක්වාන භවනා මධ්‍යස්ථාන විහාරස්ථානය සියලු ගොඩනැගිලි සමග පරිත්‍යාග කරන බවයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. අපි සූදානම් අපේ රක්වාන භවනා මධ්‍යස්ථානයේ වැනි ස්ථාන නිරෝධායන වැඩසටහනකට යොමු කරන්න ඒ පිළිබඳව රජයේ බලධාරී පින්වතුන්ගේ අවධානය යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නිරෝධායන කාර්යයට විශේෂයෙන්ම විහාරස්ථාන පන්සල් සතු ඉඩ යොමු කළ හැකිද යන්න පිළිබඳව හිතන්න කල්පනා කරන්න අපි ආරාධනා කරනවා. ආරම්භක පියවරක් හැටියට නිදසුණක් හැටියට අපට පුළුවනි අපගේ පරිපාලනයේ යටතේ පවත්නා ඇතැම් විහාරස්ථාන භවනා මධ්‍යස්ථාන වැනි ආයතන නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන්න.
අපේ මහා සංඝරත්නය මේ සම්බන්ධයෙන් සාවධාන වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. කොරෝනා හේතුවෙන් මෙවන විට ලෝපුරා මියගිය සංඛ්‍යාව 6518ක්. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 169610ක් පමණ වෙනවා. ඉන් සුව වූ පිරිස 77776ක්. රටවල් 157කට වෛරසයේ ව්‍යාප්ත වී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් වෛරසයේ පැතිරීම ආරම්භ වූ චීනයෙන් මෙවන විට වාර්තා වන මරණ සංඛ්‍යාව අඩු වී තිබෙනවා. අද වාර්තා වූ මරණ සංඛ්‍යාව 14ක්. ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3782ක්. එරට තුල හදිසි තත්ත්වයන්ද ප්‍රකාශයට පත් කෙරුණා. ඇමරිකා ජනාධිපති අපේක්ෂකයන් වන ජෝ බයිඩන් සහ බර්නි සැන්ඩර්ස් අතර කොරෝනා වසංගතය පිළිබඳ විවාදයක්ද පැවැත්ුණා. අඩි 6ක දුරක සිට ඔවුන්ෙම විවාදයේ පැවැත්වීම විශේෂත්වයක්. අතරතදීම වෙනුවට වැලමිට ස්පර්ශ කිරීමයි සිදු වුණේ. ඇමරිකාවේ පරීක්ෂණාගාර 2000ක් මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා සූදානම් කර තිබෙනවා. පුද්ගලයන් 50කට වැඩි පිරිසක් සහභාගී වන රැස්වීම පැවැත්වීම තාවකාලිකව තහනම් කිරීමටයි ඇමරිකාව තීරණය කර ඇත්තේ. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. ඉතාලිය මේ මොහොතේ යුරෝපයේ කොරෝනා රෝගීන් වැඩිම රට බවට පත් වෙලා තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ කොරෝනා රෝගීන් 3592 දෙනෙකු වාර්තා වෙනවා. මරණයට පත් වූ සංඛ්‍යාව 368 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 24747ක රෝගීන් ප්‍රමාණයක් ඉතාලිය තුල මේ වන විට වාර්තා වෙනවා. මරණ 1809 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලි රජය මේ වන විට මෙම රෝගී කාරක වෛරසයෙන් අත්විඳීම සඳහා ඔවුන්ගේ සෞඛ්‍ය සේවා ඒ වගේම ඔවුන්ගේ සහන සේවා කටයුතු මේ මොහොත වන විට පුළුල් කරලා තිබෙනවා. මිලානෝ ඒ වගේම රෝම නගර ආශ්‍රිතව ශ්‍රී ලාංකික ආසාදිතයන් ප්‍රමාණයක් දැන් වාර්තා වෙනවා. රෝගීන් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙක් මේ මොහොත වන විට ආසාදිත තත්ත්වයට එක් දිනක් තුළ යුරෝපා රටවල් රැසකින් සිදු වූ කොරෝනා මරණ අනුපාතයද ඊයේ වාර්තා වුණා. ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 120ක්. ඊයේ දිනේ පමණක් මරණ 29ක් වාර්තා වුණා. මෙතර ඉන්දියාවේ නවදිල්ලියෙන් වාර්තා වූ ප්‍රථම කොරෝනා රෝගියා සුවය ලබා තිබෙනවා. සෞදි අරාබිය සිය රට තුළ අත්‍යවශ්‍ය ආහාර අලවිසල් සහ ඖෂධ අලවිසල් හැර සියලු වෙළඳසල් වසා දමා තිබෙනවා. ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා නාම යෝජනා සඳහා අත්සන් තැබුවා. පක්ෂ කාර්යාලයේදී අනුර කුමාර දිසානායක මහතා මෙලෙස නාම යෝජනා අත්සන් තැබුවේ. ඒ අනුව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අනෙකුත් අපේක්ෂකයන්ද නාම යෝජනා සඳහා අත්සන් තැබුවා. සමගි ජනබලවේගයේ අනු ලියාපදිංචි දේශපාලන පක්ෂයක් කුලියටගත් කණ්ඩායමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. එක්සත් ජාතික පක්ෂයේ මහත්තුරු කියනවා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න එපා කියලා. ඡන්ද දෙන්න එපා කියලා විතරක් නෙමෙයි ඡන්ද දෙන්න ඉල්ලන්න එන මිනිසුන්ට ගහලා එලවන්න කියලා. ඒ පැත්තෙන් මේ පැත්තට ගහනවා, මේ පැත්තෙන් ඒ පැත්තට ගහනවා. අද සාමාන්‍ය මැදිහත් එක්සත් ජාතික පාක්ෂිකයා කල්පනා කරනවා මේ බලලෝභී බලගැටුමට මැදිහත් වෙන්නේ නැතුව අපි ඉල්ලපු රට හදන මේ ගවන්ට ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ එක්ක එකතු වෙන්න ඕනේ කියලා තමයි අද මැදිහත් එක්සත් ජාතික පාක්ෂිකයෝ කල්පනා කරමින් ඉන්නේ. මේ වන විට සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග සමගි ජන බලවේගයත් එක්ක සියලුම සුළු ජාතීන් විවිධ ආගම්වල අය ඒ වගේම වැඩි යනේ මේ අපි දන්නවා නව ලංකා නිදහස් පක්ෂය පවා කුමාරවෙල් ගමගේ මහත්තයාගේ නායකත්වයෙන් අද එකට එකතු වෙලා තියෙනවා. දැන් මෙතන තනි වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන් කීප දෙනෙක්. නායකත්වයේ කිසිම ප්‍රචාරාත්මක වැඩසටහනක් ගෙනියන්නේ නැහැ රනිල් මහත්තයා. නිස්සද්ද වෙලා ඉන්නේ. හැමදාම එහෙමනේ. මොන ප්‍රශ්නෙද එයාගේ හඬක් ඇහුනේ? එයාට විශ්වාස භංගයෙන් ආවත් අපිනේ කතා කරේ. එයා ඉතින් ගොළුෙක් වගේ හිටියා. අන්තිමේ අපි අමාරු වැටුණා. එයා එයාගේ වැඩේ කෙරුණා. ඔව් වැටෙන්න දෙයක් නැහැ ඉතින් වැටලා ඉවරයි. මේ එක්සත් ජාතික පක්ෂයේ සමස්තයක් වශයෙන් අමාරු වැටලා නේ ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වෙන්නේ නැහැ කවදාවත්. ඒක වැරදි වචනයක්. එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් සංධානයක් නිර්මාණය වෙලා නැහැ. ලියාපදි දේශපාලන පක්ෂය කුලියට ගැනීමක් සිදු වෙලා තිබෙනවා. ඒක ස්වාධීන සංවිධානයක් වගේ විනයක් නැති පාලනයක් නැති තැනකට ඡන්දදායකයෝ ගුණ නොවිය යුතුයි. ඒක රටේ ආරක්ෂාවට වැදගත්. සල නාම යෝජනා බාර දෙමු. ඊට පස්සේ මහ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ නාම පුවරුව නැතිව ස්වාධීන ව්‍යාපාරයක් ඔස්සේ කොච්චර ගමන් කරයිද කියලා කොච්චර මගදී ආපු හැරලෙයිද කියලා බලාගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන ඇදි දුරකථනයකින් මම ඔබ අමතමි කියනකොට අර පැත්තෙන් කියනවලි සජිත් මහත්තයා මලින් මලට ගිලුණාට සමනල ඉන්නවේ නේ දැන් දෙන්න කතා දෙකකින්. මේ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ නිවසේ ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඇයි මේ රවි කරුණානායක මහතාලා ගෙදර තෝරගත්තේ? මම හිතුවා මටත් ඉතින්
පුළුවන් අපිත් එකතු වෙන්න මේ අවස්ථාව අපි උදා කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් අපි ප්‍රකාශ කරන්න ඉතින් එහෙම කැමැත්තකුත් තියෙනවා නීති අනුකූල ප්‍රශ්නක් තියෙනවා ඒ සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරේ පාරිභෝගිකයින්ට අවශ්‍ය තරම් ආහාර තොග තම ගබඩාවල පවතින බව ලංකා සත්වස සභාපති නෞෂාට් එම් පෙරේරා මහතා පවසනවා අනවශ්‍ය ලෙස ආහාර එක්කස් කරගත යුතු නැති බවයි මේ මහතා පෙන්වා දෙන්නේ සතුස අලෙවිජාලය තුලින් අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සෑම ප්‍රමාණයකින්ම තියෙනවා අල ලූණු සුදු ලූණු සහල් මුං ඇට කව්පි පරිප්පු මේවැනි ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම තියෙනවා කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ මොකද සීනි පවා මෙට්‍රික් ටොන් 10 ගානක් අපේ ගාව මේ අවස්ථාවේ ගබඩාවල තියෙනවා මාසයක ආහාරකට ඇතිවෙන ආහාර ද්‍රව්‍ය අපේ ගබඩාවල දැන්ට තියෙනවා අදත් රජ නිවාඩුව දිනයක් වුණත් අපේ සියලුම සේවක සේවිකාවන්ට මා හිස නම ගෞරව කරනවා මොකද ඔවුන් විවෘතව සතුස ආයතනය තුලින් සේවය බෙදා හරිනවා අපේ පාරිභෝගිකයන්ට බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණ සහ වයඹ පළාත් වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා සබරගමු පළාතේත් කලුතර ගාලහා මාතර දිස්ත්‍රික්ක වලටත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එමෙන්ම ඌව පළාතේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක බලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ උතුරු මැද පළාතේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක්ද ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී తాවකාලිකව තද සුළං හට ගන්නා බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා යාචකයන් ලෙස පෙනී සිටින්නන් යොදාගෙන සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ගම්පහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ස්ථානයක් වැටලීමට පොලිසිය කටයුතු කළා. යාචකයෙකු ලෙස පෙනී සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුණා. මත්පැන් නිෂ්පාදනයේ යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. වගුරු බිමක් ආශ්‍රිතව පවත්වාගෙන ගොස් ඇති මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ස්ථානය පවත්වාගෙන ගිය අනෙක් පිරිසද මෙවන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. www.itnnews.lk